ස්ථිර මෙච්චර ආයසද කියලා ඒක කියලා තියෙනවා යෝග පුරුදු කරනවා නම් ඒගොල්ලන්ට කියන්න බෑ ආයුෂ සීමාව යෝග දිවෙන වෙච්ච හැටියට වැඩි කරලා කර්මය අපි එතනදී කර්මය අභිභව යෑමක් දෙන්නේ ඔව් අපිට වැඩි කරලා තියෙන ගෝගෙන යෝග පුරුදු කරන්න එතකොට තර භාවයන් පිළිමද දකින්නවා දකින්න කොට ඒක ඇත්තද පුරුදුද කියලා බල දක ස්ථිර කරගන්න කොහොමද ඉලිකෙටින් ඒක දැන් මොන මේදී කියලා ආත්මය බොහොම සේර පේන විදියට ඒක නෑ එහෙම තමයි මට නම් පේන්නේ නෑ මම ගන්න මලදී මාගෙන කියන ක්‍රමයේ ඉතරයි මට මගේ ඉස්සර ආත්මේ වෙනුණා ඒ කොමන ඒකකින් පරීක්ෂා කර බැලුවා හරි මම මේක ඉස්සෙල්ලා ඒ පරීක්ෂා කරේ ආරක්ෂා මම ඉදලා හිටියේ ඉන්දියාවේ හයිදරාබාද් නුවර මිහිර් කොළ මිහිර් චන්ද්‍ර කියලා බ්‍රාහ්මණ පූජකෙක් ගෝලෙන් පිරිසක් ඇති. ඉතින් මට හොඳට පැහැදිලි මං හිටියේ අවුරුදු පහක් ගන්න ජීවත් වෙලා. හදිස්සියේ පපුවේ අමාරුවක් වෙලා හදිස්සියේ මැරුණේ. ඉතින් මම ඒක පරීක්ෂා කළා. හයිදරාබාද් වලට ගිහලා මෙන්න මේ නම ඇති කෙනෙක් ඉන්නවා. තාම එන්නේ ආයේ පරම්පරාව. හරි. මම හිතේ ගෙදර ආරාමයේ ඔක්කොම තියෙන අය විදිහටම. නම් දැනගත්තේ කොහොමද? මට නම දැනෙනවා. මට. ඒ ගිහිල්ලාද මෙහෙ ඉඳලාද? නෑ නෑ මම මේ භාවනා කරනකොට මට දැනුනේ මට දැනුනේ. ඒ භාවනා කරනකොට දැනෙන්නේ දෘෂ්ටි වශයෙන්ද එහෙම නැත්නම් මනසටද? නෑ නෑ තමා ඒ තත්ත්වෙ විදිහට තමාට වෙනවා. ඒ ජීවිතේ තමයි ගත කරන්නේ. එක මිනිත්තු ගානේ මුළු ජීවිතේම ගත කරලා පේනවා. තමයි දැනෙනවා. තමන් ගත කරනවා මේ ජීවිතේ අමතක වෙනවා. අර ජීවිතෙන් ජීවත් වෙනවා. ඉතින් දෙක ලාකින් මොන විදිහ දෙනවා ඒ තත්ත්වෙන්නේ. එතකොට මතක් කරනවා මම ඉස්සෙල්ලා ආත්මේ. ඒක හරිද සමහර ඒ ස්වභාවයම තමයි දැනෙන්නේ ඒකේම ස්වභාවයම මට දැනෙන්නේ ඒක හරි නමුත් නම් වශයෙන් දැනෙන්නේ නැහැ සමහරුන්ට එහෙම දැනෙන්නේ නැහැ මම උනත් දැනගන්න පුළුවන් තරම් හුඟක් දුරට දීවුන කරගත්තොත් බහරුණා දැන් ඒ පැත්තේ අතීතේ හොයන එකේ තේරුමක් නැහැ කියන එක ඒකට උත්සාහ කරන්න ඕන නැහැ ඔක ඉවේම එනවා තවත් දැන් වෙනත් උදවිය භාවනා ක්‍රියා යොමු කිරීමේදී ඒ වගේ අවස්ථාවක් එනකොට උපදේශ දෙන්න කොමන විදිහද ඒ වමතේ කරන්න කියනවා අර මනකට පාඩුවයි ඒ වාස්සේ හොයන්න ගියා ඒක විදර්ශනා පැත්තෙන්ද එන්නේ සමත පැත්තෙන්ද ඕක සමාධිය පැත්තේ සමතෙන් එනවා ඔව් විදර්ශනාවෙන් විදර්ශනාවෙන් මොළේදී එන්න බැරි කමක් නැහැ විදර්ශනාවෙත් හිතේ ගවීමක් එනවා නේක මට්ටමකට නිසා සමහර කෙනෙකුට දර්ශනාවේදී මොළේදී ඇති වෙන්න පුළුවන් ඇති වුණොත් ඒක අමතක කරලා විදර්ශනා භාවනාව කරන්න කියනවා විදර්ශනා කරන්න සමත කල යුතුම ද නොකර විදර්ශනා භාවනා කරන්න සමතෙන් නැතුව සමතෙන් තොරව විපස්සනා බෑනේ මොකද තියෙන කණික සමාධිය ඒක සමතය ඔය විපස්සනාට යම් අරමුණක් මුල් කරගෙන විපස්සනා වඩනවා නම් අරමුණට එකවීමනේ සමතේ සමතෙන් කරන්නේ එක ඔව් රාශි කිරීම ඒක తాවකාලික සමතේ ඒක ඕනේ එතකොට ඒකද ආලෝචනා කියන්නේ ඒකමද ආලෝක විදර්ශනා කියන්නේ ඒකේ භාවනා වෘත කරනට ඉඩයක් වගේ පේන්න වෙනවා තමයි හැමදාම ඉතින් අර කාරණේ හොඳට පැහැදිලිව පේන්න වෙන අරමුණ ඒක ආලෝක විදර්ශනා ඒකෙන් බාධාවක් එනවද නැහැ එද ආලෝක විදර්ශනා ලබා ගැනීමට මුලදී කලේතු ඒකට උත්සාහ කරන්න ඕන නැහැ ඒක අමාරුයි ඒක ඉබේම නෑ